ලදගම ්‍රදේශේ පස්සුක කියිය දාස්සේ පනදාා පැවැති විවාහ මංගල උත්සවේක මනාලිය ඇතුළු විසි හය දෙනෙකුට කොරෝහා වෛරසය ආසාධනය වී තිබෙනවා. පළමුෙන් මනාලියයට සහ විවාහ මංගල උත්සවේයට සහභාගි වූ තවත් එදෙනකුට කොරනා වෛරසය ආසාධනය වී ඇති බවට තහෞර වී ඇතේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාාව සින් සිදු කළ හබපු රැපිට ඇන්ටజන් පරිීක්ෂාාවලදී. ඒහයේ දිනේදී මක්කෝන ප්‍රදේශයට විවාහ මංගලුත්තුවයට සහභාග වූ හදලිස් දෙනකු ගෙන්වාසිදු කළ රැපිට් ඇන්තිිජන් පරක්ෂණවලදී ඉන් විසිතුන් දෙනෙකුට කොරෝනාා වෛරසය ආසාධනය වී ඇතිබොපට තහුරු වී තිබෙනවා. එසේප ගොරෝනාා ආසාධනය වීසිටි තවත් පුද්ගලැන් හැසිිය පනස් දෙෙනෙකු. ඒ ඒ තිනේදී සුව ලබා රෝහල්වලින් පිටත්වයාමත් සමකම බෙරට සුවේ ලබූ සමස්ථ ආසාධිතයන් සංඛ්‍යාව, දෙදහස් හත්සේ එකක් දක්වා හිෙළගියා. වළොන්නරුව වැලිකාන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන ෛතවරුන් දෙදෙනකුටත කොරෝනා වෛරසය ආසාධනී වී තිබෙනවා. එම වෛතවරුන් දෙ නා ත්‍රිකුළ මලයේ සිට විශේෂ රාජකාර සඳහා වැලිකාන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍ය्यස්ථානයට දෙසම්බර් වෙසි පස් වනදා පැමිණ තිබුණා. ඒ හේතුෙන් ඕන් සමක රාජකාරී කළ, හෙද කාර්මන්්ල සාමාජ්කන් ඇතුළු සෞඛ කාර්මන්්ඩලේ දස දෙනකු නිර්රෝධානය සඳහා යොමු කිරීමටයි පියවරකිෙන තිවෙන්නේ. වෞනිියාව රෝහලට ඇතුරත් කළ කාන්තාවකට කොරෝණා වෛරසය ආසාධනය වීම හේතුවෙන් ඇයට ප්‍රතිකාල කර වෛතවරුන් පස් දෙෙනනකු ඇතුළු රෝහල් කාරර්මන්්ඩල සාමාචජිකයන් විස්තුන් දෙනකු නිර්ූතායිනට ලක් කළ පව, වෞනි්‍යාව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරනු ලැපවා මෙ අතර. කතානායක මහින්ද යාපා අභේවර්ධනගේ පෙරකමන් රතයක කාර්මික දෝෂයක් සිදුවූ අවස්ථාවේ වෙනත් පොලිස් ස්ථානයකින් රාජකාරයට අනයුක්ත කළ පෙරකමන් රතයක රියදුරට කොරෝුණා වෛරසය ආසාධනය වී තිබී ඇති බවද වාර්තාාවනා. ඒ හේතුවෙන් කතානායකවරයාගේ ආරක්ෂක අංශයේ සියලු දෙනා ඊ ඒතිනේතිී PCR පරීක්ෂාවකට යොමු කර ඇති පවාහි වාර්තාවෙන්නේ. මෙ අතර ඊයේ දිනේදී තවත් කරෝනා ආසාධිතයන් හාරසිය හැට දෙදෙනෙකු හඳුනාගාත් පවත් ජුත හමුදාපති, ලතිනල් ජනුරල් ශොෆීද්‍ර ශිල්වා මහතා ප්‍රකාශ කළා. එන් පරස් හතර දෙනෙකු බන්ධනාගාරබලින් වාර්තාාවන පවයි ඔහු කියා සිටියේ. එ අනුව මෙරට භර්තාාවන සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව හදහස් අටය හලිස් දෙකක් වනවා. ඊයේ දිනේ තවත් කොරෝනා ආසාධිත මාරණයක් වාර්තාාවී තිබෙනවා. යනු ්‍ර ලංකාව ොල ොඩ ආසාධිත මර්ණ සංඛ්‍යාව ඒසියහ අසූ හතක් මියකු සැතේ කොළम्ඹ පහළව මෝදර ප්‍රදේශේ වැඩිහිටි නිවාසේක චීවත් වූ හැට හත් හැවරදි පිරිමි පුදත් කලෙක් ඔහු හෝම ගම ූලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට්න අතරදී. ඊඒ දිනේදී මර්ණයට පත්වුණා. මර්නයට හේතුව ලෙස දක්වෙන්නේ COොවි ියමෝනियाයාාවයි. අතර කරෝ රණ පිළිපබඳව ්‍යාජ ප ත් නිර්මාණය කිරීමෙන් වැලකි සිටන ලෙස සෞඛ අමාත්‍යංශය සියලු පාර්ශවයගෙන් ඉල්ල සිටිනවා. නිවතන ය නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ දැනට සෞඛ අමාත්‍යංශය වෙත ලැබී ඇති සියලු වාර්තා අනුව, කරෝ ෛරසේ ආසාධනෙ වී මියයන සියලු දෙදිනාගේ මොතශරීර ආදාාහන පමණක් සිදු කරන්න බයි. delante सेම कोरोரோना वााइर से आसाधवी මිය किय පුुदकलන්ගේ सुुरुरු बूधाने हो आधहනने කිරम स संबंधෙන් ඇතැම් දේශपालाखඥන් साහ वे අඩी विසිन वर्ति प्रචर දුु करන බව पෙනने को त द sauौ के आमा්‍ය्याक्षशය िकत කළ वेदය සඳහानमेत्र कोरोना साधी तवට අनावरने වූ मतद නිදහस කිරීම में සිදම් संම්බන්धीन विशेष्य විमार्षणයක් ආराම්භ करරන බව स के सेवा अध्याक्षक जनरराल वहि्य अසैला गुणववार्तर මहता සඳान करු ලැपआ කරෝ ආසාධත මලසරක් කොළඹ අධකරනය වෛත නිර්තාරයා විසින් සාමාන්‍ය මලසිරක්ෂේ බූමදාානයකිරීම සඳහ ඥාතින් වෙස ලබාදුන් බව කියන සිද්ධයක් පූච ජම්ඹර වල චන්ත්‍රහරතන හිමියන් විසින්, මීට පෙර අනවරණය කරතිබුණා එසම කොෝන ආසාධිත බවට ප PCR පරිීෂ්ණයකින් තහවරු වූ, කොල්ිපිටිය ප්‍රදේශ පදිංචිකාන්තාවගේ දේයක්ද කොළම දහය විසේ සඥ අධිරන වෛද්‍යවරයා විසින් මුදා හැර ඇති බවට ොරතුර වාර්තා වූයේ මෙමවන් පසුබමක් ොලයි. දාल කාන්තාව පස के සි හරरමणතා जीविताක් क्षට පත් त्रද ස संබන්ධෙන් සුදු කළ र රක්ෂණය ද යට කරரோना වाइර से ආसाධනය වී ඇති බවට අනवරनेයවී තිබුණා කसे वताත් කොළम्ब ය විස सඥ अධिकරන ෛ්‍යවරයා मරने සපන්යෙන් वाර්තාවක් ලබාදමින් සඳහන් කර ඇත්ත අමාශ පිළිකාව සංखල ඇතිව හේතුවෙන් जीීවිතක් क्षයට පත් ඇති බයි එයන්ුව ඇගේ අවසන් කටයුතු භූමධානය හෝ ආදාහනයේ සඳහා මුදාහැරීමට අධිකරන වෛද්‍යවරයා පියවරගෙන තිබුණා. කෙසෙ වෙතත් ඒ සම්බන්ධයෙන් සටහනක් කෙදීමට හදි සිමාරණ පරක්ෂවරයාද කටයුතු කළ. මෙම සිද්ධිය සම්බන්ධින් කොළඹ ාධි කරන වෛද්‍ය නිර්තාරයට එරෙහිව නඩු පවර බව, සිංහලේ අපි ජාතික සංවිධානය, සභාපති, පූච චම්පුරය වල චද්‍ර රතන හිමියන් පොළොන්න්නරුවු පපවති මාධ්‍යමෝකදී සඳහන් කරතිබනාා. යාලුවන්නේ ඔයාලා තවම අපේ චනලෙක සබස්ක්‍රයිබ් කරලා නැත්්ද එහනම් සබස්ක්‍රයි් බට එක ඔබල සබස්්‍රයිබ් කරන්න. සීුව සලකු නොබල දිනපතා අපගේ නවවඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.